ගොඩක් අය මගෙන් ඇහුවා ඩරාස් එකෙන් මාසික ගෙවීමේ ක්‍රමයට බාණ්ඩ මිලදී ගන්නේ කොහොමද කියලා. ඔයාගේ හිතෙත් අයිඩියා එකක් තියෙනවා නම් ස්මාර්ට්ෆෝන් එකක්, ටැබ් එකක්, ලැප්ටොප් එකක් වගේ ටිකක් වටිනාකමෙන් වැඩි බාණ්ඩයක් මිලදී ගන්න ඔයාට පුළුවන් මේ හැම දෙයක්ම රුපියල් 1500ක් වගේ පුංචි මුදලක් ගෙවලා මිලදී ගන්න. රුපියල් 20000ක්, රුපියල් 50000ක්, රුපියල් ලක්ෂයක්, එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂයටත් වඩා වැඩි වටිනාකමක් තියෙන ඕනෑම බාණ්ඩයක් ඔයාට රුපියල් 1500ක් 2000ක් වගේ ගෙවලා ඕඩර් කරන්න පුළුවන්. කිසිම මූලික ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. හිතන්නකෝ කොයිතරම් වාසිදායකද කියලා. හරි එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඩරාස් එකෙන් මාසික ගෙවීමේ ක්‍රමයට බාණ්ඩ මිලදී ගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. මුලින්ම කියන්න ඕනේ මේ දවස්වල ඩරාස් 1212 නත්තල් සේල් එකේ යනවා. ඉතින් සේල් එකේ link එක මම පල්ලා description එකේ දාලා තියෙනවා. මේ link එක හරහා ඔයාට ගිහිල්ලා coupon claim කරගන්න පුළුවන් වගේම ගොඩක් බාණ්ඩ මිල අඩුවට මිල දී ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ link එකෙන් ගිහිල්ලා coupon claim කරගන්න අමතක කරන්න එපා. හරි. දැන් අපි බලමු මාසික ගෙවීමේ ක්‍රමයට ඩරාස් එකෙන් බාණ්ඩයක් මිල දී ගන්න කොහොමද කියලා. වා මුලින්ම ඩරාස් app එකට ගිහිල්ලා app එක open කරගන්න. ඊට පස්සේ සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාට මිලදී ගන්න අවශ්‍ය ප්‍රොඩක්ට් එක මේ විදිහට සර්ච් කරන්න. මම ස්මාර්ට්ෆෝන් කියලා මේ විදිහට ටයිප් කරලා සර්ච් කරා. සර්ච් කරාට පස්සේ මට මේ විදිහේ ලොකු සර්ච් ලිස්ට් එකක් ලැබුණා. මෙතනින් මම මට මිලදී ගන්න අවශ්‍ය ප්‍රොඩක්ට් එක තෝරගන්නවා. මම මෙතන තියෙන Realme C11 කියන ස්මාර්ට්ෆෝන් එක දැන් තෝරගන්නවා. හරි. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක තමයි මට දැන් මිලදී ගන්න අවශ්‍ය. ඔයාලට පේනවා මේකේ මිල රුපියල් 35000ක් වෙනවා. මෙතන යටම ඔයාට buy now කියලා ලා තැඹිලි පාට බටන් එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. මේ බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට කලර් එකයි මෙමරි එකයි තෝරන්න එනවා. ඉතින් මෙතන තියෙන්නේ 32GB මෙමරි එක, ඒ වගේම කලර්ස් දෙකක් තියෙනවා. මෙතනින් ඔයාට අවශ්‍ය මෙමරි එක සහ කලර් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ආපහු පහළ තියෙන ලා තැඹිලි පාට buy now බටන් එක ක්ලික් කරන්න. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. මෙතන උඩින්ම ඔයා බලන්න ඕනේ ඔයාගේ නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් එකයි හරියට දාලා තියෙනවද කියලා. මේ දේවල් හරියට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වැරදි නම් මේ දේවල් නිවැරදි කරගන්න. ඊට පස්සේ මෙතන පහළටම ආවට පස්සේ ඔයාට ඔයාගේ ඕඩර් එකේ හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්. ඕඩර් සමරි කියන තැනින් ඔයාට බලා ගන්න පුළුවන් ඩිලිවර් ෆී එක කීයද, ෆෝන් එකේ ප්‍රයිස් එක කීයද, මේ හැම දෙයක්ම. ඊට අමතරව ඔයා කූපන් මොනවහරි ක්ලේම් කරන් තියනවා නම් ඒවත් මෙතනින් පෙන්නනවා. දැන් මම මෙතනදී කිසිම කූපන් එකක් ක්ලේම් කරගත්තේ නැති නිසා මට මෙතන කූපන්ස් පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාට පේනවා ටෝටල් කියලා ප්‍රයිස් එකත් එක්කම ඊට එහා පැත්තෙන් තැඹිලි පාට කොටුවක ප්ලේස් ඕඩර් කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. ප්ලේස් ඕඩර් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාව වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන උඩින්ම වීසා කියලා මගේ බැංක කාඩ් එක පෙන්වන්නේ මගේ බැංක කාඩ් එක සේව් වෙලා තියෙන නිසා. ඔයා මේ කිසිම දෙයක් ගැන අවධානය දක්වන්න එපා. ඔයා මේ ඉන්ටර්ෆේස් එකේ අවධානය දක්වන්න ඕනේ මේ පහළ මැදට වෙන්න තියෙන ඉන්ස්ටෝල්මන්ට් කියනකට විතරයි. ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ් කියනකට යටින් තියෙන ඉන්ස්ටෝල්මන්ට් කියනකට විතරයි ඔයාගේ අවධානය දක්වන්න ඕනේ. මාසික ගෙවීමේ ක්‍රමයට ඔයා බාණ්ඩ මිලදී ගන්නකොට මෙන්න මේ ඉන්ස්ටෝල්මන්ට් කියනකට තමයි ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාව ආපහු වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. මෙතන උඩින්ම ඔයාට බලා ගන්න පුළුවන් සිලෙක්ට් 1 බෑන්ක් කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක උඩ ක්ලික් කරලා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට අදාළ බෑන්ක් එක තෝරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ඔයාට මේ විදිහට මාසික ගෙවීමේ ක්‍රමයට බාණ්ඩ මිල දී ගන්න බෑ. අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකට අදාළ බෑන්ක් එක මේ විදිහට සිලෙක්ට් කරන්න. ඊට යටින් ඔයාට සිලෙක්ට් 1 10 year කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගෙන් අහනවා මාස 12කින්ද ගෙවන්න කැමති, මාස 24කින්ද කියලා. ඔයා මේකේ මාස 24 තෝරවුවොත් එහෙම ඔයාට මාසිකව ගෙවන්න තියෙන ගාණ අඩුයි. ඔයාට බලා ගන්න පුළුවන් මාස 24 සිලෙක්ට් කරාට පස්සේ මට මාසයකට ගෙවන්න වෙන්නේ රුපියල් 1471ක් වගේ පුංචි මුදලක්. ඒ වගේම ඔයා මෙතන මාස 12 සිලෙක්ට් කරොත් එහෙම ඔයාට මේ වගේ රුපියල් 2942ක් වගේ ටිකක් වැඩි ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා මාසිකව.
ඉතින් ඔයා මේකෙන් කැමති එක සිලෙක්ට් කරගන්න මම මෙතනදී මාස 24 තෝරගත්ත අඩුවෙන් ගෙවන්න තියෙන නිසා මෙතන මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් කියන තැනත් වෙනමම පෙන්නනවා ඔයාට මාසිකව ගෙවන්න තියෙන ගාණ කීයද කියලා රුපියල් 1471ක් ඊට අමතරව බැංක එකෙන් ඔයාගේ මොනවහරි ෆීස් ගන්නවා නම් ඒකත් මෙතනින් පෙන්නනවා ඉතින් මෙතන කිසිම ෆී එකක් නැහැ කියලා තමයි පෙන්වන්නේ හරි ඊට පස්සේ ඔයාට කාඩ් නම්බර් කියලා එකක් බලා ගන්න පුළුවන් මෙතනට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක හරියටම දාන්න ඕනේ ඊට යටින් ඔයාට නේම් ඔන් කාඩ් කියලා එකක් තියෙනවා ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක අයිති කෙනාගේ නම හරියට මෙතනට දාන්න ඕනේ ඊටත් යටින් ඔයාට බලා ගන්න පුළුවන් එක්ස්පයර් ඩේට් එකක් ක්‍රෙඩිට් කාඩ් එකේ එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා අන්න ඒ එක්ස්පයර් ඩේට් එකත් ඔයා හරියටම මෙතනට එන්ටර් කරන්න ඕනේ ඊට අමතරව ඔයාට යටින් CVV කියලා කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කාඩ් එකේ පිටිපස්සා අංක 3ක ඉලක්කමක් තියෙනවා. මේ ඉලක්කමත් හරියට මෙතනට එන්ටර් කරන්න ඕනේ. පහලින් ඔයාගෙන් අහලා තියෙනවා terms and condition ඔයාට agree වෙනවද කියලා. ඉතින් ඔයාට මේකට අනිවාර්යයෙන්ම ටික් එකක් දාන්න වෙනවා. ටික් එක දැම්මට පස්සේ ඔයාට යටින්ම බලා ගන්න පුළුවන් pay now කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. කාඩ් එකේ හැම විස්තරයක්ම හරියට දැම්මට පස්සේ ඔයා මේ pay now කියන බටන් එක ක්ලික් කරපු ඔයාගේ පේමන්ට් එක සක්සස්ෆුල් වෙනවා. ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ හැම විස්තරයක්ම හරියට දාලත් ඕඩ එක දාගන්න බැරි වුණා නම් බැංක් එකට කෝල් කරලා අහන්න හේතුව මොකක්ද කියලා සමහර විට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක ලිමිට් වෙලා තියෙන්න පුළුවන්. මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාගේ බැංක් එකට කෝල් එකක් දීලා මේ ගැන අහන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගන්නේ කියලා. හොඳින් මතක තියාගන්න අපේ normal passbook එකට බැංක් එකෙන් දෙන ATM කාඩ් එක නෙවෙයි අපි ක්‍රෙඩිට් කාඩ් කියලා හඳුන්වන්නේ. අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් අවශ්‍යයි නම් ඒකට වෙනමම ක්‍රියාමාර්ගයක් තියෙනවා බැංක් එක හරහා අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගන්න අවශ්‍යයි නම් ඔයා බැංක් එකට කෝල් එකක් දීලා අහන්න කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගන්නේ කියලා. මම දන්න තරමින් වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට ස්ථිර රැකියාවක් තියෙන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරනවා නම්. ඔයාලගේ පවුලේ කාටම හරි මේ විදිහට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් එයාලට කියලා එයාලා හරහා ඔයාට මේ විදිහට ඕඩ එකක් දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවසාන වශයෙන් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මේ ගෙවීමේ ක්‍රමය සිද්ධ වෙන්නේ කියලා. ඔයා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා පේමන්ට් එක කරා. පේමන්ට් එක කරාට පස්සේ ඔයාගේ බැංක් එකෙන් සම්පූර්ණ මුදල ගෙවනවා ඩරාස් එකට. ඩරාස් එකෙන් ඒ මුදල අදාළ සෙලරට ගෙවනවා. සෙලරට ගෙවුවට පස්සේ ඔයාට තියෙන්නේ හැම මාසෙකම වාරික විදිහට ඔයාගේ ගෙවීම ඔයාගේ බැංක් එකට කරන්න. එතකොට මෙතන ගනුදෙනුව සිද්ධ වෙන්නේ ඔයාගේ බැංකුවයි අතර. ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි ඔන්න අද මම අරගෙන ආවේ. ඔයාලා ඩරාස් එකෙන් ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් රුපියල් 50000ට අඩුවෙන් මේ වෙනකොට ඩරාස්කේ මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් පහක ලින්ක්ස් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ ලින්ක්ස් හරහා ගිහිල්ලා ඔයාට කැමති ෆෝන් එකක් තියෙනවා නම් මිලදී ගන්න. හරි එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නයි බලාපොරොත්තුව. සමු ගන්න කලින් හැමදාම වගේ මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.